සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මාර්තු පළමු වනදාට පෙර සියලු උපාධිධාරීන්ට රැකියා. රංජන්ගේ තවත් හඬපටයක තොරතුරු. මං ජජ්ජ කෝල්ලෙන් දින ආන දෙයට උනද කියලා මං හිතන්නේ ආ ගමන්නේ කොහොමරි මොනවාරි ගල්බඩියක් ගහමු ඉතින් ඒක අවුලන්නේ. මේ වටත් ඔය මේ ගල්බාගේ ඇතුලේ ඒවර ගමන්නේ. විශේෂ ප්‍රකාශයකට අවසර දෙන්නේයි පාටලීගේ රියදුරු අධිකරණින් ඉල්ලයි. රාජිතට ඇප ලබා දීමට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමේ විභාගය ලබන 17 වනදා. මත ගැටු මත දිග හැරෙන එජාප අර්බුදය. පක්ෂය ඇතුලේ විවිධ මතවාද තියෙනවා. ඒක ඉතින් හංගන්න දෙයක් නැහනේ. පිලිපීනයේ ලක්ෂ 5කට උන් හිටි තැන් අහිමි කළ තාල්. දේශීය ප්‍රවෘත්ති आर्थिक पुनरुदय वेनुवेन संचारक कर्मांते वेगवत् प्रवर्धनेकट सलसुम सकस कलियुतु बव जनाधिपति गोटाभय राजपक्ष मतितुमा पवसनवा एवेनुवेन निलधारीन वहाम क्रियात्मक वियुतु बवाई संचारक हा गुवन सेवा अमात्यांश निलधारीन समग जनाधिपति कार्यालय प्रति सकच्चावेदी जनाधिपतितुमा प्रकाश कले संचारक कर्मांते गेटलु सह इम कर्मांते प्रवर्धनेट गतियुतु तीरण संबंधेन मिहिदी पुलुल लेस साकच्छा केरुणा देदहास विसिपह वसर वन विट अमेरिका डॉलर मिलियन दह इक्म वाकिय आदायम किपेयिम अरमुन बवाई मिहिदी हेलि केरुणे वेगवत् आर्थिक वर्धनयक वेनुवेन दायक करगत हेकि प्रधान क्षेत्रयक लेस संचारक कर्मांते योदा गतियुतु बवद जनाधिपतितुमा मिहिदी पेन्वा दुन्ना ශ්‍රීලංකේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරයට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා තානාපතිවරුන් මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ආර්ථිකයේ ඉක්මනින්ම අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් එක තමයි ටුවරිසම්. ටුවරිස්ලා ගෙන්න ගන්න එකේ ඉඳලා ඒගොල්ලන්ගේ ආපු වෙලාවේ ඉඳලා පහළට යන තියෙන ප්‍රොබ්ලම්ස් වල ඉඳලා මේ සෑම සෙක්ටර් එකක්ම අපි හදා ගන්නට ඕන. ඉතින් මූලිකව මේකේ තියෙන්නේ අපි කොහොමද වැඩිම ටුවරිස්ලා ගෙන්න ගන්න කියන එකයි. ඒ ටුවරිස්ලා මෙහි ආවට මදි ඒගොල්ලෝ හරි ටුවරිස්ලා හින්ද වුණ ඊළඟට ඒගොල්ලෝ වියදම් කරන්නට. දැන් ඇම්බසඩර්ස්ලාට දෙන එක මේජර් ටාස්ක් එකක් තමයි ශ්‍රී ලංකාව ප්‍රොමෝට් කරන්න ඒ වගේ. ඊට පස්සේ අපිට අලුත් මාකට්ස් වල දෙන්න. එතකොට ටුවරිස්ට් බෝඩ් එකකින් අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ට මෙන්න මේ රටවල් තමයි ඉම්පෝර්ටන්ට්. මෙන්න මේ රටවල් වලින් අපිට මෙච්චර ගෙන්නලා දෙන්න කියන ටාගට් එක ටුවරිස්ට් බෝඩ් එකනේ දන්නේ. ටුවරිස්ට් බෝඩ් එකෙන් කිව්වොත් අපිට ඒ රටවල් වල ඇම්බසඩර්ස්ලාට ක්ලියර් ඉන්ස්ට්‍රක්ෂන්ස් යවන්න ඉන්නේ ටුවරිසම් වල ස්පෙෂලි ඊළඟට ට්‍රේඩ් වල මේවා තමයි ඒගොල්ලන්ගේ ප්‍රයොරිටීස්. බය නැතුව තීරණ අරගෙන මේක කරන්න ඕන රට වෙනුවෙන්. ඒකට මම ලෑස්ති. ඒක හින්දා ඕගොල්ලෝ මේක කියනවනම් අපොයින්ට්මන්ට් එකට විතරක් නෙවෙයි මට ඕනේ මේකට डेडिकेशन එක මේකට डेडिकेट වෙලා මේක වැඩ කරන්න ඕන මේකේ රිසල්ට් ඕරියන්ට් වෙන්න ඕන ඒකින් හින්දා මොකද මේක හරිම ඉම්පෝටන්ට් සෙක්ටර් එකක් හන්ද කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ බෞද්ධාලෝක මාවතේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩා සංකේතයේදී. තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිකනු ලැබුවේ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති KVA ලක්ෂ්මන් ඩයිස් මහතා ඇතුළු පිරිසක් විසින්. අනතුරුව 70 වන සංවත්සරයේ සනිටුහන් කරමින් නාපැලයක් රෝපණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. එහි සමරුඵලකයේද මිහිදී නිර්වරණය කෙරුණා. අනතුරුව පැවති සංවත්සර උත්සවයේ ඇමතු අග්‍රාමාත්‍යවරයා කියා සිටී අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට රජයේ මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බවයි. විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා අද මේ පාසලේ 70 වසරක් පිරෙන වෙලාවේ ඇවිල්ලා වචන කීපයක් හරි කතා කරලා යන්න අවස්ථාවක් ලැබීම ගැන. මීට මාස 6කට වුණා නම් මේක ලැබෙන්නේ නැහැ මට. එහෙමනම් මට එන්න කියන්නේත් නැහැ විදුහල්පතිතුමා වල වැඩ බලන හින්දා. මගේ විශේෂයෙන්ම තර්ස්ටන් විද්‍යාලයේ එක්තරා අවස්ථාවකදී තිබුණේ පාසල් වලින් අස් කරන ළමයි ඇතුල් කරගන්න ස්කෝලයක් කියලා. පෙම්බ්‍රෝක් එක වගේ තමයි සමහරු කතා කරන්නේ. අද මේ යුගය අවසන් වෙලා තියෙනවා. අද විශේෂ ස්ථානයක් කියලායි මම විශ්වාස කරන්නේ කොළඹ. මේ විද්‍යාලයට අපින් වෙන්න විය යුතු යුතුකම් ඉටු කරන්න අපි කිසි විටක පසුබට වෙන්නේ නැහැ.
අමාත්‍ය දල සලහ පෙරම මහතා හා ආදී ශිෂ්‍යන්ද ආචාර්ය මණ්ඩලයේද සිසුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අධිකරණ නිලධාරීන්ට දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතා බලපෑම් කරන සංවාදයක් සිංහලයේ සංවිධානය මාධ්‍යට අද නිකුත් කළා. අධිකරණ සේවා කොමිෂන් සභාවත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා මෙම කරුණු හෙළි කළා. අධිකරණ ශේෂ්ත්‍රයට සම්බන්ධ මුඩ්ලිය මහත්මයෙක්ගේ එහෙම නැත්නම් තෝල්ක මුදලි මහත්මයෙක්ගේ දූෂිත ක්‍රියාවක් රංජන රාමනායක සම්බන්ධව හඬපටයක් බාර දෙන්න තමයි අද දවසේ ආවේ. මේ හඬපටේදී අපිට ඇහෙන දෙයක් තමයි රංජන රාමනායක අමාත්‍යවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධව තමයි මේ තෝල්ක මුදලි මහත්මයාත් එක්ක කතා කරන්නේ. ආයි අලුතෙන් අපිට හඬපට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මේ නුවර මහේස්ත්‍රාත්තුමියත් එක්ක කරපු සාකච්ඡාවට අදාළ हेलो मुखदारी संबंध सेवके जनता बलानी तुम बल अति देवगन सकाई मठ ओबे कुमारी बंबसार राजुगे मिरीवेडी लकुनु तिबुनालु ओबगे देवलो यहान पामुल इरा सालुपट बंदुनु नेतुयुग तरा दियगेन हेला गंगदीय तला असिपत नसा एहिपन पसिद लिय है कि वेद युक्तिय රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සහ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් මෙන්ම විවිධ පාර්ශව රැසක් අද දිනේද අදහස් පළ කළා. රංජන් රාමනායක මෙවැනි තත්ත්වයකට පෙළඹුණ හේතුව මොකද? ඒක ප්‍රශ්නයක්. මේකට උදව් දුන්නේ කවුද? ඔහුට තනියම කරන්න පුළුවන්ද? මේක පිටිපස්සේ වෙන බලවේගයන් සිටියාද? බාහිර විදේශ සම්බන්ධතාවයන් තිබුණාද? අපි දන්නේ නැහැ. ඒ නිසා මේක අපේ ජාතියේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්, නීති ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ දේශපාලනයෙන් කරන්න ඉඩ නොතබා බලගත් ජනාධිපති කොමිෂන් සභාවක් විශ්‍රාම ගියාවක්වත් තෝරා බේරාගෙන පත් කරන්න ඕන. රංජන් මේ ක්‍රියාකලාපේ නිරත වෙනකොට ඉහළ නිලධාරී පොලිසිය විනිශ්චකාරවරුන් නීතිපද්‍ය පාර්තමේන්තුව අවනත වෙන්නේ කෙසේද? එහෙනම් මෙතන ඊට වඩා ප්‍රබල පුද්ගලයෙක් පසුබිමේ ඔහුගේ ඡායාව තුල ඉන්නු. ඒ වෙන කවුරුවත් වෙන්න බෑ. ඔය කාටත් තීන්දුව තීරණ අන දීමට හැකි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ හා රංජන් අතර ගිය සංවාදයක පටියකුත් තියෙනවා. ඒ පටියනොත් තේරෙනවා රනිල් වික්‍රමසිංහ අනුබලයක් දී තිබුණා, වරමක් දී තිබුණා රංජන්ට මේ කටයුතු කරගෙන යන්න. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් මේ සම්බන්ධයෙන් විභාගයක් කළ යුතු වෙනවා නිසැකයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවස මැතිතුමා මේ අය රංජන් රාමනායක මැතිතුමා සම්බන්ධව ඉදිරියේදී දැඩි තීන්දුවක් ගන්නවා කියන එක දැනුවත් කරලා තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් එක දැන් අධිකරණයේ තියෙන සිද්ධියක් නිසා අපි මාධ්‍යවලට ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ඒක ඒක විවිධ පැතිවලට යන්න පුළුවන්. රංජන් රාමනායක කියන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්, විවිධ තාදන පීඩන වලට ලක් වෙච්ච කෙනෙක්. ඔහුගේ යම් යම් කාර්යයන් පිළිබඳ අපි අනුමත නොකළට ඔහුට විරුද්ධව පක්ෂයේ විනයානුකූලව කටයුතු කළ යුතුයි කියලා මම කියනවා. මයික්‍රොෆෝන ඉස්සරහ මුළු රටටම මුළු ලෝකයටම දැනෙන්න මේ ප්‍රකාශ කිරීම පිළිබඳ මම කියනවාම අජිත් ප්‍රසන්න කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ওই කැඳුම් කරු වහාමත් අනංගුවට අරගෙන පරීක්ෂණයක් කරන්න ඕන
ඒක ඉතාමත්ම වැදගත් මම හිතන්නේ මේ රටේ ජනතාවට අපි කියන්නට ඕන කරුණාකරලා මේව ඉවසා විඳ දරාගෙන ඉන්නවද තව දුරටත් සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ බෝන ගේන් ආගමික අන්තවාදී ඇමරිකානු කල්ලියේ ලංකාවේ නියෝජිතයා කියලා අපි ඔප්පු කරා මේ අන්‍යාගමිකකරණයේ ඇතුලේ නැත්නම් මේ අන්තවාදී ආගමික මූලධර්මවාදයේ ව්‍යාප්ත කිරීම ඇතුලේ තමයි මේ රංජන් රාමනායකලා මේ සියුම් දැවන්ත මෙහි මේ නිරත වෙලා තියෙන්නේ සිරිකොතේ හොරතලා වෙච්ච ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ හොරතලා වෙච්ච රංජන් රාමනායකගේ මේ හැසිරීම පිළිබඳව අපි රනිල් වික්‍රමසිංහගේ මූණට ගිහිලා කිව්වා අපි අකිල විරාජ් කාර්යවසන්ට කිව්වා සත පහකට ගණන් ගත්තේ නැහැ හැබැයි ඔවුන් ඒ ගණන් නොගැනීම ඇතුළ තේරෙනවා රංජන් රාමනායකට විශාල කොන්ත්‍රාත්තුවක් බාර දීලා තිබුණා දේශීය සහ ජාත්‍යන්තර අනුග්‍රහය ඇතුව ඇත්තටම අපිට පේන්නේ රංජන් රාමනායක මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපදේශ පිට ආශිර්වාදයේ පිට විනිසුරුවන් සමග පවත්වපු සාකච්ඡා අඩගත කරා රෙකෝඩ් කරා කියලා. ඒකට හේතුව තමයි මේවා රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර පාවිච්චි කරන්න උත්සාහ දැරුවේ වෙන මොකටවත් නෙමෙයි ජිනීවා වලට යවලා මේ ටික ලංකාවේ අධිකරණයේ ස්වාධීන නැහැ දේශපාලනයන්ගේ බලපෑම් වලට යටත් වෙනවා කියලා පෙන්වන්න. ඔබට සහ රටට බොහොම පැහැදිලිව පේනවා යහපාලන ආණ්ඩුව නීතිය නමලා නෙවෙයි නීතිය පොඩි පට්ටම් කරලා විනාශ කරලා පහුගිය යහපාලන ආණ්ඩුව තීන්දුව తీරන අරගෙන තියෙන කියන එකට වෙන සාක්ෂි මොනවත් ඕනේ සියලු කාරණා අරගෙන පොලිස්පතිතුමනේ කරුණාකර සානි අබේසේකරවත් රංජන් රාමනායකවත් මේ සම්බන්ධයෙන් නීතිය ඔවුන්ට ක්‍රියාත්මක මේ තුලින් අසාධාරණ ලක්වුණු පාර්ශවයන් වලට සාධාරණ ඉටු කිරීම රටේ වගකීම අපි දැක්කා පාට්ලි චම්පික අමතිවරයාව අත්අඩංගුවට ගන්න. ඉන් අනතුරුව ඔහුට අප ලබා දෙනවා ඒක අධිකරණ තීන්දුව. දොස්තර රාජිත සේනාරත්නගේ කිඹුල්ල දෙන්නව අත්අඩංගුවට ගන්නකොටම දොස්තර පපුව අල්ලගන්න. වම් පපුව අල්ලගෙන වැටෙනවා. වැටලා දොස්තර නැති වෙනවා. නැති වුණු දොස්තර ලංකාව ඉස්පිරිතාලෙන් මතු වෙනවා. අධිකරණේ දකින්නේ රාජිත සේනාරත්න. රාජිත සේනාරත්නට අප ලැබෙනවා. අප ලැබෙන්නේ අධිකරණ තීන්දුවක්. නැවතත් ප්‍රවෘත්ති මාර්තු පළමු වනදාට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. බාහිර සහ අභ්‍යන්තර යන කිසිදු භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පියවරගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පෞගිය පාලනය උපාධිධාරීන් ඉතාම කුඩා කණ්ඩායමකට සංවර්ධන නිලධාරීන් විදිහට පත්වීම ලබා දුන්නා. හැබැයි ලබා දුන්නේ බේදයන් රාශියක් ඇති කළා. අභ්‍යන්තරද බාහිරද? ඔන්න වෙන් කරා බාහිර නම් බෑ. වයස් සීමාව 35ට අඩුද වැඩිද? 35ට වැඩි නම් ඒත් පත්වීම් නෑ. එහෙම අරගෙනත් මෙයා දැම්මේ මේ පහුගිය අවුරුදු දෙකක කාල සීමාව තුළ දීන්නේ සංවර්ධන නිලධාරීන් විදියට අනාරක්ෂිත හැංගීමේ. භික්ෂුන් වහන්සේලා ඉන්නවා සංවර්ධන නිලධාරීන් විදියට පත් කළා උපාධිධාරී භික්ෂුන් වහන්සේලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉසිදු සැකයක් තියාගන්න එපා. මං කිතා වගකීමෙන් මේ රටේ බුද්ධිමත් දරුවන්ට කියන්නේ මාර්තු මාසේ පළවෙනිදාට ප්‍රථම මේ රටේ රැකියා විරහිත උපාධාරී දරුවන් සිළුම දෙනාටම රැකියාවක් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මේ ආණ්ඩුව පියවර ගන්නවා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පාසල් සිසුන් සඳහා වෙන නිලැඳුම් වවුචර් සම්බන්ධයෙන් ඇතමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. දැන් සාල ප්‍රචාර ටිකක් ගෙනියනවා ප්‍රවෘත්ති විකෘති කරලා අධ්‍යාපන අමාත්‍යංශයේ තරවන පාසල් ඇඳුම් වවුචර් ලබා දීමේදී මිල ගණන් අඩු කරලා කි. එහෙම විශාල ප්‍රචාරයක් අරගෙන යනවා. සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රචාරයක්. මිල ගණන් 12ක් යටතේ මේ තිලනපත් නිකුත් කරනවා. අඩුම මිල 525. වැඩිම එක 1800යි. එයින් සමාජ මාධ්‍ය වල දාලා තියෙන්නේ මෙන්න මේ 580 1800 1400ක දාලා නැහැ. පළවෙනි වවුචරේ දැන් දෙන වවුචරේ වෙනස. පළවෙනි වවුචරේ කවුද ඉන්නේ? ජනාධිපතිතුමා, අගමැතිතුමා, අධ්‍යාපන ඇමතිතුමා, අධ්‍යාපන රාජ්‍ය ඇමතිතුමා. මේ වවුචරේ කවුද ඉන්නේ? මෙරටේ පින්තූරේ කවුද ඉන්නේ? සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, දරු. hina වෙලා ඉන්න ජාතියේ දරුවන්ගේ පින්තූරේ තියෙන්නේ. දේශපාලකින්ගේ පින්තූර දරුවන්ට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට එපොත්පත් වල කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඉදිරි මහමැතිවරණයේ එජාපය ප්‍රමුඛ සංධානයේ නායකයා ලෙස කරු ජයසූරිය මහතා යෝජනා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර සිංහ මහතා පවසනවා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවයි සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද මාධ්‍ය හමුවට එක් වුණා. පක්ෂය ඇතුලේ සංවාදයක් තියෙනවා.
විවිධ අදහස් තියෙනවා. ඒක ඉතින් හංගන්න දෙයක් නැහැනේ. මම දැක්ක සමහර මැති ඇමතිවරු හිටපු ඇමතිවරු කියලා තිබුණා පක්ෂයක් හදනවා කියලා. මම හිතන එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිහිල්ලා හදවු පක්ෂ පැවතුනේ නැහැ. එහෙම දෙයක් සිදු නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. විනස් සම්දාන හදනකොට එක්සත් ජාතික පක්ෂ භාගයක් කඩාගෙන ගිහිල්ලා හදනකොට සම්දානින් අපිට දිරන්න පුළුවන්. ඒ නිසා ඕනම කෙනෙක් දන්නෝ එහෙම ජයග්‍රහණයක් කරන්න. ඒ නිසා මම විශ්වාස කරනවා කිසි ලෙස කිව්වත් මම හිතන එක්සත් ජාතික පක්ෂය කඩලා වෙනත් පක්ෂ හදන්නේ. උපතුමා දැන් ඔව් ඉල්ලන්නේ දිගටම හරිත් ප්‍රේමවර්ධන පක්ෂේ නායකය කරන්න කියලා. මේ විදිහට උන් පක්ෂය හද ඉවරයි. ඒකේ පක්ෂ මහලේකම් 37 නායක මාත්‍ය ජාතික සංවිධායක සජිත් ප්‍රේමදාස මහත්මයාත් කරුජය සූරිය මහත්මයාත් මේ තුන්දෙනාම ඉදිරියට යා යුතුයි කියන එක තමයි අපි ඉන්නේ. මේ මතය අපි ඉන්නේ. මෙම මාධ්‍ය හමුවේදී එක්ව අසුන්ගෙන සිටියේද ඔවුන් දෙදෙනා තුල තිබුණේ මත දෙකක් බව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකදී පැහැදිලි වුණා. මම විශ්වාස කරනවා එතුමට නුදුරු දිනකදී නායකත්වය ලැබෙයි කියලා. ඒ කියන්නේ කිසි පක්ෂයක අභියෝගයක් නැහැ, වෙන කවුරුවත් නැහැ. සජිත් ප්‍රේම නෑ, පක්ෂය ඇතුලේ විවිධ මතවාද තියෙනවා. ප්‍රේමදාස මහත්මයා නායකත්වයේ ඉල්ලනවා කියන සංවාදෙත් තියෙනවා. තවත් අය ඒ සඳහා සාකච්ඡා කරනවා. ඒ වගේම කරුජය සූරිය මැතිතුමා ඉදිරි මැතිවරණයේදී මේ නායකත්වයේ ගත යුතුයි කියන මතවාදයකුත් තියෙනවා. මේ ඉතින් මෙතුමත් ඒ මතය තමයි නේ එතුමා කරන විග්‍රහය වැරදියට ගන්න අවශ්‍ය නැහැ. පක්ෂ නායක හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා. ඊළඟට අපි යෝජනා කරලා තියෙනවා අනාගත සන්ධානයේ නායක හැටියට කරුජයසිරි මහත්මයා සුසු. සිරිකුත් පක්ෂ මුලස්ථානයේ මෙන්ම විපක්ෂ නායක කාර්යාලයේදීද තවත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඊට එක් වූ හර්ෂණ රාජකරුණා සහ බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යෙන් පක්ෂ නායකත්වය ලබා දිය යුතු බවයි. පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයේ සාකච්ඡාව අසාර්ථක වුණොත් ඉදිරියේදී මොන වගේ තීරණද ගන්න බලාපොරොත්තු වෙන්නේ? අලුත් දේශපාලන පක්ෂයක් එහෙම හදන්න අපි බ්‍රහස්පතින්ත වෙනකන් ඉඳලා බලමු මොකද්ද වෙන්නේ කියන්නේ. බහුතරයක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ නායකත්වය ලබා ගත යුතුයි කියන එක. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒකට වෙන මේ නායකත්ව මණ්ඩලවත් එහෙම නැත්නම් වෙන දේවල්වත් එහෙම සිදුවෙන්න අවස්ථාවක් කවුරුත් එහෙම இல்லන්නේ නැහැ. අපි අනේ වට එකග වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ නායකෝ බුද්ධිමත් නිවැරදි තීන්දුවක් ගනී කියලා අපි ඔක්කොම බලාගෙන ඉන්නවා. මේ අතර ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමට තමන් සූදානම් නැති බවයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පක්ෂේ නායකත්වය ඉන්නෝ නම් එතුමයි මේ කණ්ඩායමයි ඕක කරගන්න. මම නම් මහමැතිවරණ තරම් කරන්නේ නැහැ එතුමාගේ නායකත්වයට. මෙතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදීද එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පාර්ලිමේන්තුව පටන්ගත්තු පළවෙනි දවසේදී වික්‍රමසිංහ මහත්තයා කැමතුනේ නැහැ සජිත් මහත්තයාක ළඟවත්. කතානායකතුමාගෙන් කතා කරලා බැලුවම රයිල් මහත්තයා දින සජිත් මහත්තයාගේ ළඟ. රයිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා නෑ මම මෙයා ළඟ ඉන්නවත් කැමති නෑ. කරුණාකරලා මට දෙන්න ඒ එක තීරුවක් අවසන් වෙච්ච ගමන් මට දෙන්න එහා පැත්තේ. මේ පක්ෂයේ නායකයයි නියෝජ්‍ය නායකයයි හරියට ඉඳලා තියෙන්නේ ණයයි මුගටියයි. දැන් අපිට පේනවා බොහොම පෑදිලිව ණයයි මුගටියයි දැන් ඉතාලම ප්‍රසිද්ධියේ සටන ආරම්භ කරලා තියෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයට මෙම වසර සඳහා අතිරේක සිසුන් 1500 දෙනෙකු බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමු ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ටොරින්ටන් පිහිටි NIBM ආයතනයේ වෙත පැමිණි අමාත්‍යවරයා එහි කටයුතු සොයා බලමින් සිසුන් සමගද අදහස් හුවමාරු කරගත්තා. සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියට අනුව NIBM ආයතනය මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. NIBM ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් W.A. කුලසූරිය මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ආයතන ප්‍රධානීන් මුණගැසිලා සාකච්ඡා කළේ මේ 2020 වර්ෂය තුලදී මේ ආයතනයේ තිබෙන ඉල්ලුම සපුරාලීම සඳහා තවත් 1500ක් විතර අතිරේකව සිසුන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය පාසුකම් වර්ධනය කරන්න කෙසේද කියලා. ඒ අනුව කැබිනට් අනුමැතිය ඇතිව මේ ආයතනය වැඩි දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොන් කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 17 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි රාජිත සේනාරත්න මහතාට ඇප නියම කළේ.
ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එෙහිදී ඔහු අපමත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ. එම නියෝගයේ දෝෂ සහිත බව පවසමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රාජිත සේනාරත්න මහතා අපමත මුදාහැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු රක්ෂිත බඳනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමින් නිල්ලා තිබෙනවා. පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමටද කොළඹ මහාධිකරණයේ අද නොතිස නිකුත් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර විශේෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා අධිකරණයෙන් අද අවසරය ඉල්ලා සිටියා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී පාටලී චම්පික රණවක මහතා ගමන් කළ මෝටර් රථයේ ගැටි තරුණියකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි ඔහු මෙලෙස අවසරය ඉල්ලා තිබෙන්නේ. සැකකරු මේ වන විට රුපියල් 250,000ක ශරීරැප දෙකක් මත මුදාහැර සිටිනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිසුන් 12 දෙනෙකු හෙට දිනේදී රක්ෂිත බඳනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරටුවකටද ඉදිරිපත් කරනවා. ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අභා ප්‍රාප්ත රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිතයි. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙවන විටත් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා. අඩසිය වසක් පුරා වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ සිය රංගන පරාසයන් මනාව පිළිබිඹු කිරීමට ජයලත් මනෝරත්නයන්ට හැකි වුණා. ඔහුගේ අති විශිෂ්ට නිර්මාණ හැකියාව වෙනුවෙන් අවස්ථා රැසකදීම සම්මානයට පාත්‍ර වුණා. අනාගත පරපුරේ කලා හැකියාවන් වර්ධනයටද ජයලත් මනෝරත්නයන් සිදු කළ මෙය අතිමහත්. ඒ මහතාගේ දේහය මේ වන විට බොරලස් කමුව අබේරත්න මාවතේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු බොරලස් කමුව පොදු සුසාන භූමියේදී අනිත්‍යා සිදු කිරීමට නිමිතයි. ශ්‍රී ලංකාවට ඉතාමත්ම කීර්තිමත් විශිෂ්ට ගණයේ කලාකරුවෙක් නැති වුණා. එතුමා වැනි චරිත නැතිවීම අපිට විශාල පාඩුවක්. එතුමා තමන් තනියම කලාව ප්‍රගුණ කළා පමණක් නොවේ පරපුරක් හැදුවා. ඉතින් මේ කලාකරුවන් නොමැතිවීම පාඩුව අපිට ලේසියෙන් මකාලන්නට හම්බ වෙන්නේ නැහැ. ඔහුට ඉතාම විරල ගණයේ ප්‍රතිභාවන් ගණනාවක් තිබුණා. කෙසේ වුවත් මේ අපට අහිමි වෙලා ගියේ ඒ විශිෂ්ට රූපණ ශිල්පියා, ඒ විශිෂ්ට සාහිත්‍යකරුවා, ඒ විශිෂ්ට කලාකරුවා. මම ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මට ඇත්තෙන්ම කියන්න තියෙන්නේ මේ මනෝ අයියා වගේ කෙනෙක්ට සමකල හැකි කෙනෙක් ඇත්තටම මේ රටේ නෑ, බිහි වෙලා නෑ, බිහි වෙන්නෙත් නෑ. ඒකම අදීන කලාකරුවෙක්. ඔහුගේ කිසිම දෙයකට තමන්ගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඔහු කවදාකවත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ජයලත් මනෝරත්න වගේ කලාකරුවෝ ආයිමත් ලංකාවේ කවදාවත් ඉපදෙන්නේ නැහැ. මේ තරම් දක්ෂකම් අපට දායාද කරපු කෙනෙක් මේ හොයන්න හරි අමාරුයි. බොහොම කනගාටුදායක අවස්ථාවක්. මෙතුමගේ අභාවය කලාවට පමණක් නෙමෙයි අපේ සංස්කෘතියටත් ලොකු පාඩුවක්. අපේ පැරණි ගමකම නිර්මාණය කරපු ලේඛකයෙක්, ශිල්පියෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක්, නාට්‍යකරුවෙක්. ඉතින් අපි අලුත් පරම්පරාවෙන් එල්ලීමක් කරන්නේ මෙතුමගේ වැඩපිළිවෙල ගෙනියන්න අලුත් පොරපොර ලැහැස්ති වෙනවා. නිර්මාණ ආරණ්‍යයේ ලෙන හැරගිය සිංහයා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය. ඒ සමගින් ඇටියන සවස් 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යල්තමෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk